පුළුවන් තරම් ඉක්මනින් ජනාධිපතිවරණ තියෙනවා. ඒ සඳහා කිසිම බාධාවක් නැහැ. කවුරුවත් මේක නතර කරන්න කටයුතු කරන්නේ නැහැ. තීරේ පිටිපස්සේ වැඩ දිනේ. ඔක්කොම පේන්න කියනවා ඉක්මනට තියන්න කියලා. නමුත් අපි දැක්කනේ පළාත් පාර්ලිමේන්තුවේ වෙච්ච දේවල්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. විසිදවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට බලපෑමක් ඇති නොවන බව විජේදාස රාජපක්ෂ සහ මහින්ද අමරවිරයන් අමාත්‍යවරුන් අද අවධාරණය කළා. එහෙත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසන්නේ ලබන සතියේ මේ කැටුපත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්දයට බලපෑමක් කිරීමේ උත්සාහයක් ආණ්ඩුවට ඇති බවයි. ලබන සතිය අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව නැවත රැස්වෙනවා. අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පක්ෂ නායක රැස්වීම පැවැත්වූ අතර එහිදී 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබුණේ නැහැ. නමුත් ලබන සතියේ බ්‍රහස්පතින්දා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කැටුම්පත් විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. මෙම රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේ කිසිදු ආකාරයකින් ඡන්දය කල්දැමීමේ උත්සාහයක් නොමැති බවයි. නෑ ස්ථිර වශයෙන්ම පුළුවන් තරම් ඉක්මනින් ජනාධිපතිවරණ තියෙනවා. ඒ සඳහා කිසිම බාධාවක් නැහැ. කවුරුවත් මේක නතර කරන්න කටයුතු කරන්නේත් නැහැ. ඇත්තටම ඒතර 20 ව්‍යවස්ථා සංශෝධන කටයුතු කවදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ? ඒවා මේකට අදාළ වෙන්නේ නැහැ. නෑ. දැන් දිනේදී නියම කරනවා නේද? 22 හැබැයි වෙච්ච වැරද්දක් නිවැරදි කිරීමක් තියෙන. ඒක බොහෝ දුරට එන්නේ මේ ඡන්දෙන් පස්සේ වුණත් වෙන්න පුළුවන්. එහෙම දින දාලා නැහැ ඒවා මේ ඊළඟ පාර්ලිමේන්තු වාර කිසියකකට ඒක සම්බන්ධව දින දාලත් නැහැ. ගැසට් කරන්නේත් නැහැ. ඒක බොහොම පෞකාලික සිද්ධ වෙයි. ඒ වැරද්දක් නිවැරදි කිරීමක් විතරයි එතන වෙන්නේ. එහෙම නැත්නම් ඡන්දිකල් දැමීමට බලපාන කිසිදු අවස්ථාවක් ඒක තුල නැහැ. විපක්ෂයේ බය වෙලා තියෙන විපක්ෂයේ චෝදනා කරන ඔබතුමාලා මේ වංගුවක් හදන්න දෙහන්න කියලා. නෑ ඉතින් මොනවාරි මේ දවස්වල කියන්න දෙයක් නැති නිසා කියන එකක් නෙමෙයි. එහෙම නැත්නම් වෙන කිසිම පදනමක් නැහැ මේ කතාවල. කල් දාන්නේ නැහැ ස්ථිර වශයෙන්ම නැහැ. ඇත්තටම අපි ඉඳ දෙන්නේත් නැහැ කල් දාන්න. මේක පැහැදිලි අපි මොකද අනිත් එක අපි මොන දෙයකින් ආ පාර්ලිමේන්තුවේ 3-2 උසම්මත කරලා එපයි යන්න. කොයි දීමකක් නැහැ. දැන් මේ පරත පාර්ලිමේන්තුවට ආවට පස්සේ 3-2 ගන්න ඔබතුමාලා සහය දෙනෝනේ මොන පරතද? ව්‍යවස්ථා සංශෝධන. නෑ ව්‍යවස්ථා සංශෝධන පරතක් එන්නේත් නෑ. නෑ. ආවට අපි සහයෝගය දෙන්නේ. අපි නැතුව පාස් කරන්නත් බෑ. ඒ කියන්නේ ඡන්දය අනිවාර්යයි. ඡන්දය අනිවාර්යයි. අනිවාර්යයි නේ. අනිවාර්යයි ඡන්දය. බලයි. අද සියම් මහනිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැහැදුටු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ඡන්දය කල්දැමීමට ව්‍යවස්ථා සංශෝධනයෙන් බලපෑමක් නොවන බවයි. මැතිවරණ කොමිසමක් දැන් කල්ලරමින් ඉන්නවනි ගරු ඇමතුමනේ. නෑ. මැතිවරණ කොමිසමේ කිසිම දෝෂයක් නෑ. මැතිවරණ කොමිසමට අපි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සියලු බලතල පූර්ණ බලතල කොමිසමට දීලා කොමිසමට අභිමතයක් දීලා තිනවා යම් යම් කාල පරිච්ඡේද ඇතුළත අදාළ දින ඒගොල්ලන්ට තීන්දුව කරගන්න ඒගොල්ලන්ගේ පහසුව අනුව විවස්ථා රාමුව තුල දින නියම කරගන්න ඒගොල්ලන්ට සුදුසු අවස්ථාව ආපුවම ඒක කරන්න පුළුවන්. දැන් ආණ්ඩුක්‍රම විවස්ථාවේ 83 වගන්තිය 83 විවස්ථාවේ එක වචනයක් සංශෝධනය කරන්න මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපතිතුමත් අත්සන් කරලා. ඒකෙන් කරලා තියෙන්නේ අපි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සෑම වගන්තියකම තිබුණ ජනාධිපති දුරකාලය 6 කියන එක වසර 5 බවට පත් කරා යම් මගහැරීමක් වෙලා තිබුණ 83 වගන්තියේ ඒක පදනම් කරගෙන අධිකරණයට නඩු කටයුතු තුනක් මේ විමසන්න සිද්ධ වුණා. ඒ අඩුපාඩුව නිසා හැමෝම බැලුවා ඒකේ වාසිය ගන්න. ඒ වාසිය ගන්න බැරි විදිහට අධිකරණයේ නඩු තීන්දුව තුනක් දීලා තියෙනවා. ඉතින් තවදුරටත් ඉදිරියේදී ජනතාවගේ මනස විකෘති කරන්න සමහර ওই වගේ දේවල් කරන්න ඉඩ තියෙන නිසා ඒ නිවැරදි කිරීම අපි යුතුයකමක් විදිහට සලකලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක නිවැරදි කරනවා. මැතිවරණ කොමිසම කිව්වේ මේක සම්බන්ධව නෙමෙයි. කුමන හේතුවක් හෝ අධිකරණයේ නියෝගයක් දුන්නොත් ඒගොල්ලන්ට තියන්න බෑනේ එපැයි කියලා. එහෙම එකක් නාවොත් තියෙනවා කිව්ව මිසක් මේ සංශෝධනයට සම්බන්ධ කරලා නැහැ ඒක. ගරු අමතවරි නමුත් මේ කටයුතුේ ප්‍රතිවරණයට දෙන ගණනක් මාස ගණනාවක් තියෙද්දි මේ වැනි සංශෝධන ගැන ඒකන සමහරුන් කියනවා මේක ඇත්තරම මැතිවරණයේ කල් දැමීම සඳහා ගතේද? ඒක ඔබතුමත් ඒකට හසු වෙලාද ගරු අමතවරි? ඉතින් දැන් මේ මම ඉදිරිපත් කරපුවම ජනතාව පිළිගන්නේ නැත්නම් කවුරු ඉදිරිපත් කරම දෝක පිළිගන්නේ? ඒ කියන්නේ ඔබතුමාට වග කියමින් කියන්න පුළුවන් නිසි පරිදි ජනාධිපතිවරණයේ තියෙනවා. වගකින් ඇතුව තමයි මම හැම දෙයක්ම කියලා තියෙන්නේ. බොහොම පැහැදිලිව කියනවා ජනාධිපතිවරණේ එක දිනයක්වත් කල් දාන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා පෙන්වා දෙන්නේ 22 වන සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවයි. එය ඡන්දයට බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයක් බව පෙන්වා දෙන විපක්ෂයේ සංවිධායකවරයා අවධාරණය කරන්නේ එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මැතිවරණ කොමිසම වහා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු බවයි. අද පක්ෂ නායක රැස්වීම අවසන් වුණා. නමුත් ව්‍යවස්ථා සංශෝධන ගැන කිසිවක් ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි ලබන සතියේ සමහර විට ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ජූලි 17 වෙනිදා පස්සේ මැතිවරණ කොමිසමට බලය එනවා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න. ඇයි මාසෙ අන්තිම වෙනකන් ඉන්නේ? දැන් 17 වෙනිදා පහු කරලා තව දවස් 10ක් 12ක්. ඇයි බලාගෙන ඉන්නේ? මේක ඉතාමත් පැහැදිලි ආණ්ඩුවට ගේම් ගහන්න කාලයක් දෙනවා. ඒක තමයි ඇත්ත. රජයේ නිලධාරීන් හැරෙනකොට හැරෙන්නේ මොකටද කියලා අපි දන්නවා. දැන් ලබන සතියේ පාර්ලිමේන්තුව හරහා ගේමක් ගහන්න. අනිත් එක මම පුදුම වුණා එදා. ඒ නිලධාරියා කියනවා මේ විවස්ථාවට අලුත් වගන්තියක් ඇතුල් කරලා රාහු කාලේ බලලා දින නීම කරනවා. එහෙම සම්ප්‍රදායක් නැහැ. මේ ආණ්ඩුවට කල් දෙන්න. අපිට පේනවා මේ උත්සාහය තව දවස් 10 12ක් දීම ආණ්ඩුවට ගේම් ගන්න කල් දීමක්. තීරේ පිටිපස්සේ වැඩ දීනේ. ඔක්කොම පේන්න කියනවා ඉක්මනට තියන්න කියලා. නමුත් අපි දැක්කනේ පළාත් පාර්ලිමේන්තුවේ වෙච්ච දේවල්.